කුණ්ඩලතිස්ස තෙරුන් වහන්සේගේ කතාව හෙළදිව සද්ධාතිස්ස මහරජතුමා භික්ෂු සංඝයා වහන්සේ වෙත පැමිණ තමාට අවවාද දීමට සුදුසු තෙරුන් වහන්සේ නමක් ගැන කිව මැනවයි කීය සංඝතෙමේ මහරජතුමනි කුණ්ඩලතිස්ස නම් තෙරුන් වහන්සේ නමක් මෙයින් සිව් යොදුනක් දුර තැනක වසයි ඒ තෙරුන් වහන්සේ ඔබට අවවාද දීමට සුදුසුකි කීය ඉක්බිති රජතුමා සිවුරංගසෙනක පිරිවරාගෙන තෙරුන් වහන්සේ වසන තැනට ගියේය තෙරුන් වහන්සේ මට රජකට යාමෙන් ඇති ඵලය කුමක්ද යම්සේ රජතුමා මාදක බලාපොරොත්තු රහිතව යන්නේ නම් එසේ කරන්නේ මේ සිතා තමා වසන ගේ තුල බිම දෙතිස් පිරිකුල් කොටස්වල නම් ලියමින් හුන්නේය රජතෙම යතුරු කඩුල්ලෙන් බලා තෙරුන්ට අත්කු කුස අතේ කලබලය ඇතැයි කියා එතනින්ම හැරී ගියේය. නැවත රජතුමා භික්ෂු සංඝයාගෙන් විචාලේය. සංඝතෙමේ ඒ තෙර නම ගැනම කීය. රජ දෙවැනි වර ගොස් වනයෙහි දහවල් නිදන්නේ යැයි කියා හැරී ආවේය. ඉන්පසු කලක් ගත වී පිරිනිවෙන්නා වූ තෙරුන් වහන්සේ රජුගේ පැහැදීම ඇතිවීම සඳහා මා මලපසු මාගේ දේහය ඇතුළත් කුළුගය අහසින් නුවරට යේවායි අදිෂ්ඨාන කළේය. තෙරුන් වහන්සේ කුළුගෙට නැගී පිරිනිවුණු පසු ඒ අහසට නැගී මහජනයාගේ මහත් සත්කාර ලැබමින් නුවරට ආවේය. ඒ කලබලය නිසා රජතුමාද ඉදිරියට ආවේය. ථූපාරාමයටත් ලෝහ ප්‍රාසාදයටත් අතරෙහි ශෛල චෛත්‍යයක් වේ. ඒ මත්තට කුළුගේ එන විට චෛත්‍ය අහසට නැගී කුළුගේ ඉවත්ව ගිය විට නැවත පොළවේ පිහිටියේය. ඒ අවස්ථාවේ මහා ව්‍යග්ග තෙරුන් වහන්සේ ලෝවා මහා පායෙහි භික්ෂුන් වහන්සේලාට විනය උගන්වමින් සිටියේය. මේ කුණ්ඩලතිස්ස තෙරුන් වහන්සේ පෙර අශෝක මහරජතුමා විය. මහා ව්‍යග්ග තෙරුන් වහන්සේ රජතුමාගේ මිත්‍රයෙක් විය. කුණ්ඩලතිස්ස තෙරුන් වහන්සේ මහා ව්‍යග්ගතරන් වහන්සේගේ ආශ ගෙවී ඇති බව දැක තමාහිවි කුළුගේ තවත් ආසනයක් මැවෙන්නට සැලැස්වීය. ඒ හිස් වූ ආසනය සහිත කුළුගේ නුදැක මහා ව්‍යග්ගතරන් වහන්සේ ප්‍රාසාදයෙන් නික්ම අහසට ගොස් ඒ කුළුගෙට ඇතුල්ව පිරිනිවියේය. මේ මහජනයාට මහත් ආශ්චර්යයක් වූ නමුත් එහි සිටියෙක් මිනිසෙක් මේ මිනිසු කුමක් නිසා විස්මිත පැමිණියහුදැයි සිටීය. එක් ධර්ම කතික නමක් ඒ මිනිසා හික්මවන්නේ මේ සිතා පසු කලෙක සිව්පිරිස් මැද දහම් දෙසීය. ඒ මිනිසා ඔබ මා හික්මනවා නම් මමත් ඔබ හික්මවන්නේ මේ කීය. මෙසේ වැරිද අදහස් ඇත්තහුට ගුරුවරුන්ගෙන් ප්‍රයෝජනයක් නැත.